මගේ ජීවිතේ මේ දක්වා මුණ ගැහුණු චරිත අතරින් දුකේදිත් සැපේදිත් ඔයාව අතහරින් නැතුව ඔයත් එක්කම එකටම හිටපු පුද්ගලයින් කවුද කියලා මම ඔයාගෙන් අහුවොත් 99% කම පිළිතුර වෙන්නේ මගේ අම්මා මගේ තාත්තා කියලා. ඉතින් අද වීඩියෝ එක මම කරන්න හිතුවේ කොන්දේසි විරහිතව ඔයාට ආදරය කරන ඔයාගේ අම්මා ගැන ඔයාට ටිකක් මතක් කරන්න. आदरे उल्पतवु अम्मा मा ओबगे पुतु ओब मतु बुदुवन दवसे माराहुल कुमरुन से सेवन पता अदमिन कमीनेन्नेमि सुलंगिल्ले इल्ली ओनम दरुवेक इपदुनदा इंदला अवुरुदु 3ක් 4ක් යනකම් එයාගේ අම්මත් එක්ක බැදි බැඳීමක් ඇති කරගන්නවා. ඒ කාලෙදි ඔයාට ඔයාගේ අම්මව නැතුවම බැරි වෙනවා. ඒකට එක හේතුවක් තමයි ඔයා මව් කිරි වලින් පෝෂණය වීම. අවුරුදු දෙකකට තුනකට විතර පස්සේ ඔයාට මව් කිරි වලින් එතරම් පෝෂණයක් නොලැබුණත් ඔයාට තියෙන දැඩි බැඳීම ආදරය නිසාම ඔයාගේ අම්මා අවුරුදු 4ක් 5ක් යනකම්ම ඔයාට මව් කිරි දෙන්නේ නැති. ඔයාගේ වයස අවුරුදු 12ක් 13ක් යනකම් ඔයාගේ සියලුම කාර්යයන් ඉටු කරන්නේ ඔයාගේ අම්මා. ඔයාගේ වයස අවුරුදු 16ක් විතර වෙද්දී තනියම ඔයාට වැඩ කටයුතු කරගන්න පුළුවන් වුණත් ඕලෙවල් විභාගයට ලෑස්ති වෙන්න අවශ්‍ය නිසා ඔයාට අම්මත් එක්ක ගත කරන්න තිබුණු කාලය අඩු වෙන්නේ නැති. ඒ කාලෙදී අම්මගේ එකම අරමුණ තමයි කොහොම හරි හොඳ ප්‍රතිඵලයක් එක්ක ඔයාව ඕලෙවල් සමත් කරවන එක. ඒ කාලෙදී අම්මගේ මහන්සිය අසනීප තත්ත්වයන් ඔයාගෙන් සංගවන්න අම්මා උත්සාහ කරන්නේ නැති. ඔයා ඕලෙවල් ඉවර වෙලා ඒලෙවල් පටන් ගන්න කාලය අම්මත් එක්ක හදවතින් තිබුණු බැඳීම බොහෝ දුරට අඩුවන කාලයක්. ඒ කාලෙදී ඔයාගේ සිතුම් පැතුම් එක්ක අම්මගේ සිතුම් පැතුම් ගැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ කාලවකවානුවේදී ඔයාට කරන්න පැවරී තිබෙන වැඩ කටයුතු ඉතාමත් වැඩි නිසා ඔයා නොදැනුවත්වම ආත්මార్థකාමී වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට පමණක් මුල් තැන දෙනවා. අම්මගේ අපහසුතා එයාගේ මානසික තත්ත්වය ගැන ඔයාට කොහෙත්ම වැටහෙන්නේ නැතිව යනවා. ඒ කාලෙදි ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියනම් ඔයාගේ මුළු ලෝකයම එයා කියලා හිතන නිසා ඔයාට නිදහස වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැති. සමහර විට ඔයාගේ අම්මව ඇණයක් කරදරයක් වෙන්නේ නැති. ඔයා එලෙවල් වලින් පස්සේ උසස් අධ්‍යාපනයට යොමු වුණා නම් වැඩි කාලයක් ඔයා ගෙදර නැති නිසා අම්මගෙන් දුරස් වෙන්නේ නැති. සසද්‍යාපනය අවසන් කර රැකියාවක් කරන කාලයේදී ඔයාට පැවරී තියෙන වගකීම් ප්‍රමාණය වැඩි නිසා අම්මා ගැන හොයා බලන්න වෙලාවක් ඔයාට නැතිව යන්නේ නැති. ඉතින් මේ දක්වා මතක් කරලා දීපු ඔයාගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඔයාගේ ආදරණීය අම්මා කණිකරම ඔයාගේ සේවිකාවක් වැඩිපුරම දෝෂ දර්ශනයට ලක්වන කෙනෙක් වෙන්න ඇති. ඔයා විවාහ වුණාට පස්සෙත් ඔයාගේ වැඩිම බැඳීම තියෙන්නේ ඔයාගේ ස්වාමි පුරුෂයා එක්ක. එහෙම නැත්නම් ඔයාගේ බිරිඳත් එක්ක නිසා අම්මා ගැන හොයා බලන්න අවස්ථාව අඩු වෙන්නේ නැති. ඔයාට දරුවෝ ලැබුණාට පස්සේ ඔයාගේ එකම ලෝකයේ ඒ අය නිසා ඔයාට විශාල යුතුයකම් වගකීම් ප්‍රමාණයක් ඉටු කරන්න පැවරෙන නිසා ඔයාගේ ආදරණීය අම්මව බොහෝ දුරට අමතක වෙන්නේ නැති. නමුත් ඒ කාලයේදී ඔයා හිතුවේ ඔයාගේ දරුවන් බලා ගැනීමට උදව් කරන එක ඔයාගේ අම්මා අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වගකීමක් කියලා. ඒ කාලෙදී එයා වෙනදට වඩා කාර්යබහුල වෙන්න ඇති. නමුත් ඔබ කුඩා කාලයේදීට වඩා දැන් ඔයාගේ අම්මා වියපත් වෙලා, මෙද වෙලා, වෙනද වගේ ආරක්ෂමව වැඩ කටයුතු කරන්න නොහැකි බව ඔබට අමතක වෙන්න ඇති. ඔයා ඔයාගේ අම්මට වඩා ඔයාගේ දරුවන්ට ආදරය කරන නිසා පොඩි අතපසුවීම් වලට පවා ඔයා අම්මට බැන වදින්නේ නැති. ඔයාගේ දරුවනුත් වැඩිහිටි වෙලා ඔයා කාර්යබහුල වෙද්දී
මාස ගානකට වතාවක් අවුරුද්දකට වතාවක් අම්මව බලන්න යන එක යුතුයකමක් ලෙස ඔබ ඉටු කරන්න ඇති. ඉතින් ඔයාගේ ජීවිතයේ මේ දක්වා ගත වුණු හැම අවස්ථාවකදීම සුවිශේෂීත්වය වන්නේ ඔයාගේ අම්මා ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි හැමදාම ඔයාගේ ජයග්‍රහණය පමණක් ප්‍රාර්ථනා කරපු එක. ඔයාගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඔයා ලබාගත් ජයග්‍රහණ වලින් ඇයට ලබා දුන්න සතුටත් සමග ඇය මැරෙනකම් ජීවත් වෙන බව ඔබ නොදන්නවා ඇත. මේ වීඩියෝ එක නරඹන ඔයා මම කලින් කියපු කොමන අවස්ථාවක ඉන්නවද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් ඔයා ඉතා හොඳින් මතක තියාගන්න ඕන වටහා ගන්න ඕන කාරණාව මේකයි. ඔයාගේ අම්මට සලකන්න, ඇයගේ අවශ්‍යතා සොයා බලන්න, ඇයට ආදරය කරන්න, ඔයාට අවස්ථාවක් ලැබෙන තුරු බලා හිටියොත් මුළු ජීවිත කාලයෙම ඔයාට පසුතැවෙන්න සිද්ධ වෙයි. ඒ නිසා මේ දැම්ම ක්‍රියාත්මක වෙන්න. නමුත් ඔයාගේ අම්මා මේ වෙනකොටත් මේ ලෝකේ අතහැර ගිහිල්ලා නම් ඔයාට ලොකු කනගාටුවක් ඇති වෙයි. මට මීට වඩා ඇයට සංවේදී වෙන්න තිබුණා නේද කියලා. නමුත් මේ වෙනකොටත් ඔයාගේ අම්මා ජීවත් අතර ඉන්නවා නම් මම හිතන්නේ මේ ලෝකේ ඉන්න ලොකුම වාසනාවන්තයා ඔයා කියලා. මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කළ ඒ ගැහැණිය වෙනුවෙන් ඔයාගේ ජීවිතේ වටිනා කාලයෙන් සුළු වෙලාවක් වැය කරන්න. ඇයත් ගැහැණියක්, මිනිස්සේ. ඒ නිසා ඇය කරන්න කැමති දේවල්, කන්න ආස දේවල්, යන්න ආස තැන් එයා ජීවිතේ ගත කරන්න කැමති කොයි විදිහටද කියලා ඔයා තේරුම් ගන්න. මොකද ඔයා කුඩා කාලයේදී ඔයාගේ සියලුම අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඒ සියලුම අවශ්‍යතාවයන් නොපිරිහෙලා ඉටු කරපු ඇයගේ සිටිවිලි ඔබ තේරුම් ගත යුතුමයි. ඔයාගේ අම්මයි තාත්තයි වයසට යද්දී කරන යම් යම් දේවල් ඔයාට නොගැලපෙන දේවල් වෙන්න පුළුවන්. ඒවා නොසලකා හැරීමට තරම් ඉවසීමක් ඔබට තිබිය යුතුයි. නමුත් ඔයා දන්නවද ඔයාගේ අම්මා තව කොච්චර කාලයක් ඔයත් එක්ක ඉඳීවිද කියලා? සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු කාලයයි ඔයාගේ වයසයි දන්නවනම් ඔයාට ඒ කාලය ගණනය කරගන්න අපහසු වෙන එකක් නැහැ. ඔයා කුඩා කාලයේදී අම්මා කොච්චර ආදරෙන් ඔයාව සිප බැලඳ ගත්තද? ඔයත් ඒ සිප බැලඳ ගැනීම වලට කොච්චර ආස වුණාද? ඒ වගේම තමයි ඔයාගේ අම්මා අදත් හරිම ආසයි ඔයා ළඟට වෙලා ඉන්න, ඔයාව ස්පර්ශ කරන්න, ඔයාව සිප බැලඳ ගන්න. ඇයට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් වේ. බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි අනිත් අයගේ දෙමව්පියනුත් එක්ක තමන්ගේ දෙමව්පියන්ව සංසන්දනය කරන එක. ඒගොල්ලොන්ගේ දෙමව්පියන් එයාලට කරපු දේවල් අපේ දෙමව්පියන් අපිට කළේ නෑනේ කියලා දෝෂාරෝපණය කරන එක. ඔයා මෙහෙම හිතන්න, ඔයත් මවක් පියෙක් වුණු දවසට අනිත් දරුවන්ගේ දෙමව්පියන් ඒ දරුවන්ට ලබා දෙන සියලුම දේවල් ඔබටත් ඔබේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඔයා හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි විවිධ පුද්ගලයන්ගේ ස්වභාවයන් එකිනෙකට වෙනස්. සමහරු ස්වභාවයෙන්ම වසයි, දැඩි තීරණවලට එළඹෙනවා. සමහරු හරි මහින්සකයි, හරිම නම්‍යශීලී. ඔයත් මමත් කවුරුත් අඩුපාඩු රසක් සහිතව තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් දෙමව්පියන්ගේ වැරදි අඩුපාඩු නිසා එයාලව නොසලකා හරින්න එපා. මෙහෙම හිතන්නකෝ, ඔයා මව් කුසේ පිළිසිඳගත්ත වෙලාවේ ටික දවසකින් ඔයාව විනාශ කරලා දැම්මනම් ඔබට මේ ලෝකයේ එළිය දකින අවස්ථාවක් නැති වෙලා යනවා. වෙන මොනවත්ම අවශ්‍ය නැහැ. ඇය ඔබට ජීවිතය දීලා මේ කිරිකර පොබල වැදගත් එකම විතරක් ඇති. ඇත්තටම ඔබට ගොඩක් ආදරය කරන අම්ම කෙනෙක් නම් ඔයාගෙන් කිසිම සත්කාරයක් උපකාරයක් බලාපොරොත්තු වෙන එකක් නැහැ. නමුත් ඔයාගේ ජීවිතේ ජීවත් වෙලා ඉන්නකම් ඔයාගේ හිත හදාගන්නවත්, ඔයා වචනකින්වත් අම්මගේ හිත රිද්දවන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. දවසින් දවසට සෙනෙහස ලැබෙන්දි ගෙන දී දිවියට නව පන ලැබෙදි මා දෙටි කල අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු පුදු වන දවසේ මාරා
कुमरुन से सेवन पथा अदमिन पैमीने नेमी सुलंगिल्ले इल्ली